අමසානම් භාගයේ ප්‍රමිනිලා සිගෙන කාර්යසීමාක මේ වාදී සමාධිය පිළිබඳව තමයි භාවනා කරේ ගණිතයෙන් ත්‍රිකෝණාට වැඩිය ප්‍රාණ ක්‍රමායපක සමාධිය ඉදිරියට ගෙනින් කියන්නේ මේකේ ප්‍රයෝජන ගණනාවක් කියලා මුලදී වුණා තමන්ගේ කැමැති වෙලාවක් අඩු වෙලාවක් වුණත් වැඩි වෙලාවක් වුණත් සමාජයේ ජීවිතා හිතින්න පුළුවන් වෙනවා සමාජයේ ඉඳලා සමාජයේ විදර්ශනාවක මාර්ගය සමාධි දර්ශන මඟන අවුරුද්දේ සමාධි උපදවන්නේ නැතුව විදර්ශනාව පමණක් වදන අයත්මේ සාසනයේ ඉන්නේ ඒ අය ආරම්භයේ පටන් ගැනීම ඉඳලාම එදාට ධර්මස්ථාන ආදී වශයෙන් සමාජයේ ප්‍රතිපදාව කටයුතු කරලා විස්තාර කරලා ඒවැය ප්‍රමුඛතාවය කියන්න පුළුවන් සමාජයෙන් දර්ශනා භාවනා කරන්න සමතෙක් නෑ කවුරුත් ආකර්ෂණය කරන්න බෑ සමාජයේ යන සිසේ කාරණාවක් සමාහන් ඒ සමාධිය නවත්තර තමයි විදර්ශනාවට හරවන්නේ සමාධියෙන් නැගී සිටිනවා කියලා කියනවා නැගී සිටිනවා කියන්නේ තමන් අදිස්ථාන කරගත්ත කාල වේලාවේ සමාධිය ඉඳලා එක අවසන්. මේකට නැගී සිටිනවා කියලා කියනවා. අමතු නැගී සිටීම අපේ ඒ සමාධිය අවසන්. සමාධිය අවසන් වුණාම දැන් හිතේ එක අරමුණක නැහැ. සමාධිය අවසන් වුණා. ඉන් ගැඹුරින් භාවනා කරන අය සමාධිය අවසන් කරාම ප්‍රත්‍යවේක්ෂා ඥාන වශයෙන් විතර්ක විචාර ප්‍රීති ඒකාග්‍රතා කියන ධම්ම පහ ඒ බලා ගන්නවා අපි පටන්. ඒව අනිත්‍ය වශයෙන් වෙන්නේ කරා. ඒක ගැඹුරින්ම කරන එක සාමාන්‍යයෙන් ඒක බල ගන්න අපා. සාමාන්‍යයෙන් විදේක කරන්නේ සමාධි. සමාධි කියන්නේ පස්සේ සමාධිය නැති වෙනවා.
අවසන් ඉස්සර සාමාන්‍ය මට්ටමට ඒ කියන්නේ රහතවමු අස්කන්නාදී ඉන්ද්‍රයන්ක රූප සංඥාදී අරමුණු ප්‍රේරිත පටන් ගන්නවා ඒ අරමුණෝස්සේ සිත වැඩ කරන්නවා සුතබන්දේ සමාන්ත ජනන අරමුණු අනිත්‍ය වශයෙන් මෙනෙහි කරාම ඒක බව විතරතන බව මේසුම ක්‍රමයේ එකතන රූපදර්ශනේ ඉන්න පුළුවන් සත්‍යයෙන් ඉන්න පුළුවන් වේදනාදෙන් ඉන්න පුළුවන් පරණ දේවයන්ටදේ ඉන්න පුළුවන් ශරීරයේ යම් යම් දේවල් දැනෙන්න පුළුවන් ඔක්කොම අරමුණු තමයි ඒ අරමුණු අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම තමයි දායකතාවක් එහෙම ඉතින් විදර්ශනා භාවනා කරගෙන යනකොට තමන්ට අපහසුවක් වගේ ආවනම් එක නවත්තන්න නවත්ත අර සමාධි කුරුතු කරපු සමාධියට බලන්න සමාධියට හැරෙව්වාම ඒ සමාධිය පිළිගලා හිත සංසිඳේ ඒකේ චිත වේලාවක් ඉඳලා ආයෙත් විදර්ශනාවට බලන්න සමාධිය සක්කාරි ඇති කරගන්නේ ප්‍රයෝගයෙන් එකට අපි විගතම යන්න සමාධිය පිළිබඳව ඔය යම් කිසි ප්‍රමාණයකට මේ දවස් කිහිපයේ සමාධිය පුරුදු උනේ සමාධියට සමවදි නැහැ ඉස්පර කරන්න පුරුදු කාමයට අනුව කොමිස්පරක සමාධිය ඉපදී ගන්න. ඉස්සරහට තමන් අධිෂ්ඨාන කළා නම් මෙච්චර වෙලාවක් දෙනවා. විනාඩි 10ක් 15ක් වුණත් පුළුවන්. ඒත් පොඩි වෙලාවක් ගුණනාම විනාඩි 15ක් දෙනවා කියලා අධිෂ්ඨාන කළා නම් විනාඩි 15ක් විතරයි සමාධිය කියන්නේ. එකෙන් ධර්මවාදී ඉවර කරනවා. විස්සක් අනිත්‍යන වරහන 20යි. එතනින් නවතිනවා තමයි ඊට පස්සේ අර විදක උපසංකාරීය අරමුණු රූප වේදනාදී අරමුණු දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේ තුන අනිත්‍ය ආදී වශයෙන් වෙනවා. මොහොමලේ සුගත සමාධියෙන් දරන දර්ශනාවක පරිදි විදර්ශනාව කරගෙන යනකොට ඒකත් සමාධියට අපහසුන කරනවා. අවස්තර සමාධිය වර්ගයට ආයි නැහැ. ඇවිල එක්කම් එක වෙලාවක් ඉන්නවා කියන සංකල්පය. ආයි විදර්ශනාවක් කරගන්න. අර මේක අවස්තිකේව අධිෂ්ඨාන කරලා නොබනකරන පොදු වලදී නිසා යන්ත මතක් කරනකොටම සමාධියට යනවා. ඒකයි කරොත්. අප්‍රදායෙන් සමාධියට යනවා. ඒ තමන් නියමිත වෙලා මතක් තමන් අදිස්ථාන කරන කාලය ඒ නියමිත වෙලාම සමාධිය පිහිටවනවා. ඒක පොදු කරාම ඒ විදිහට ඉන්න. ඉතින් අපි පැය දෙක තුන භාවනා කරන් ගියාම ප්‍රයත්න කර බලන්න ප්‍රමාණවත් වෙනවා. මුලදී සමාධිය ඉඳලා තමන් ගැන සුවයාව. විනාඩි 10ක් 15ක් 20ක් 25ක් විදිහේ ශ්‍රාව තියෙනවා. අධිෂ්ඨාන කරලා සමාධිය
ඒ අදිස්ථාන කරන ලද කාය අවතම් වුණාම සමාධිය අවතම් වෙනවා. ඒකට කියනවා සමාධිය නැගී සිටීම. ඊට පස්සේ සමාධිය විස්තරේ රූප සංස්කාරේ වෙනාදී ආරම්භු දැනෙන පටන් ගන්නවා. ඒ දැනෙන ආරම්භු තමාගේ භාවනා මඟ සමාධි මාර්ගයේ පිළිබඳව දවස් 6ක් විතරම යාදුන්න කරුණ කළා. දැන් මේ ගැන හොඳ දැනුමක් කියන්නට ඕන. දැනුමක් පමණක් නෙවෙයි තමන්තු වමනා හැකියට සමාධියට යන්න සමාධියෙන් විදර්ශනා මතේ ආර්යෝන්නම් සමාධිය යන්න පැවති හැකියක සමාරූපකවද මානුපකවද ඒ අවස්ථාව රැකියට භාවනා කරන්න පුළුවන්. මේ භාවනා කිරීමේ අපේ වටිනාකම ආනිසංසය කොහොමද වස්තපක විතාවරණ තරම්වත් බැහැ බුද්ධ දේශනාවේ මොහොතක් අත්පර ගාන භාවනා කරත් බොහෝ ආනිසංසදායකයි කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා. දවසක් භාවනා කරනකොට අදියක් භාවනා කරනකොට ඔවා කොහොමද හිතන්නේ කියලා හිතන්නේ කියලා මේවා කවදාවත් තමන්ක නැතු වෙන්නේ ඊළඟට පදනම වෙනම තමන්ක නිවන් මාර්ගේ ගන්න සමාධි භාවනාව
ගණන් කියලා දුන්න මොකක්ද අපි කියන්නේ
ජීවිතාන්තය දක්වා ආනාපාන සතිය වැඩි වූ ස්වාමීන් අපේ පොත්වල මාතෘකාවක් වෙලා අපි ඉතින් එහෙම යන්නේ නැහැ ඒකත් හිතපෑමක් වත්තයි ආනාපාන සතිය මරණ ඒ භාවනා කරන ආයතන දැනුම් වැටෙන විකතියන්නේ මන වගේ එකක් හරිම අමාරුයි ඊකාරු කරගන්න අපේ හිත ප්‍රවණනේ අපි දන්නේ නැහැ ඉති ගමන ඒ පරමමෝ සියා ඒවා අදු කර ගන්නවා නම් සමාධිය වඩන්න ඕනේ. මේ සමාධිය නම් විවිධ පරිපණා නමතා ගැනීම සඳහා ආනාපාන සතිය වැඩි යොකු බව බුදුරජාණන් වහන්සේම දේශනා කළා. දැන් අපි මුලදීම ඒ හුස්ම වදින තැනක සිත යොමු කරලා අවධානය යොමු කරලා හුස්ම පාර වදිනකොට දැනෙනකොට ඇතුල් වෙනවා කියලා හුස්ම හෙළනකොට දැනෙනවා ඒක පිට වෙනවා කියලා ඔහොම මෙනෙහි කිරීමක් තමයි කරන්නේ. අපේ හුස්ම ගන්නට හුස්ම ආවට ගියාට අපට හුස්ම ගන්න බව දැනෙන්නේ ඒ හුස්ම පාර යම් තැනක වැඩි වෙනසක් නැත්නම් දැනෙන්නේ නැහැ. මේ බොහෝ දේ වැඩිම දෙදෙනෙකුගේ නාසය අප ඔය හුස්ම පාර වර්ති හුස්ම ගන්න කොට හෙළන කොට වර්ති ඒක මේ ලොකු ගොරෝසු අරමුණක් නැත සාමාන්‍යමත් වෙනවා සාමාන්‍යයෙන් දැන් හිතුවම තමන්ට තේරුම් ගන්න පුළුවන් ඇඟෙත් රදෙනවා සුරම් පාරවා ඒ සුරම් පාරක් වැදුනහම ඒක ගොරෝසු ලොකු අරමුණක් නෙවෙයි දුන්දි අරමුණක් ඒ වගේ තමයි මේ නාසයේ අගෙද වදින සුරම්පා
පුංචි අරමුණක් මේක ලොකු එකක් නෙවෙයි. අපි ඉතින් මේක විශ්වාසයකට උස්මා ගන්නකොට වන්නේ නැනා නාසයාද ඇතුල් වෙනවා කියලා හැම කාරණාවක්ම උස්මා නිරනකොට දුක ගන්න හැම වන්නේ නැනවා සබත පිට වෙනවා කියලා භාවනා ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා කොහොමද තමයි මේ භාවනාව අපි ආරම්භ වෙනවා කරගෙන ආවා නමුත් ඉදිරියට යනකොට එහෙම මෙනෙහිදීම ප්‍රමාණවත් වෙනවා. සමාධිය වැඩි දියුණු කර ගැනීමට ඒක ප්‍රමාණවත්. ඒ වචනයෙන් මෙනෙහි කිරීම අපි කරන්න ඕන චිත්ත අරමුණේ රැඳෙන තුරු පමණයි. ඊට පස්සේ ඒක අත්කරනවා. වරම් කිරීම කියලා එකක්. ඒ භාවනා කර්මස්ථානයෙන් කරගෙන තියෙන ගණන් කිරීම කරන්නේ ඔක්තර දවස්. කියලා එහෙම නියමයක්. ඒ ගණන් කිරීම කරන්නේ තමන්ගේ සිත් භාවනාරමුණේ රැඳෙන තුරු පමණ. ඊට පස්සේ ගණන් කිරීමක් කරනවා. අපි ඇතුල් වෙනවා පිට වෙනවා කියලා කරලා මෙහෙ කිරීමක් අර ගණන් කිරීමක තමයි. භාවනාවනේ පිහිටන්න පටන් ගත්තාම ඒ වචන වලින් ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කිරීම එකපාරට බැරි නම් ක්‍රමයෙන් අත්හරවා ඇතුල්ලනවා පිට වෙනවා කියලා හෝ ගණන් කිරීමෙන් හෝ අපට කවදාවත් සමාධියක් වැඩි දියුණු කර ගන්න බැහැ. ඒවා අත්හැර දමන්න. ඉතින් එහෙම නම් මොකද කරන්න? උපකාරද බැරි නම් මේ හුස්ම පාර වදින තැනට අවධානය යොමු කරගෙන සිටියොත් ඒකට කියනවා සිහිය කියලා. ඒක අවධානය යොමු කරගන්න. ඊගෙන පල්පනාව තියාගෙන ඉන්න. හදේට පල්පනාව තියාගෙන. එබැවින් සමන්ද දැනෙනවා. මේ හුස්ම ගන්නකොට හෙළනකොට මේක මේ නාසය දුක් අදිනවා.
අමුතු වචන වලින් කියන්නේ ඉතිරි මොකක්ද? අවතාරණේ මොකක්ද? දැන් දෙතේ මොකක්ද? එතන ගන්න හිතාගෙන එහෙම ඉන්නකොට සමන්තම දැනෙනවා මේ සුරම්පාරක් වදිනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා දැනෙන තරම් ඒක එකපාරට දැනෙනාම ටික ටික අඩු කරලා අඩු කරලා අඩු කරලා මේ සිහිය පිටවා ගන්න දැන් අපි යනම් දෙය බලන්නේ තොන් මැෂින් එක අපුවට කරනවා මේ මැෂින් එක වැඩ කරන යටි එක අපිත් වැඩ කරන්නේ නේද මේ මැෂින් එක වැඩ කරන යටි අපි පැත්තරේ ඉඳගෙන බලනවා මෙතනින් ගියාම ඔය පාරේ දෙනුත්ියා වාහනයක් එන්නේ මිනිස්සු පස්සේ වාහන පස්සේ අපි ගුවන්නේ අපි පාරේ පාරයි නයි පැත්ත පාරේ ඉඳගෙන මේ පාර මිනිස්සු යනවා වාහන යන හැටි බලාගෙන ඒ වගේ තමයි අපි පැත්තක ඉඳගෙන ආහකෙන් ඉඳගෙනවා මේ හුරම් පාර යනවා නාසියක වදිනවා අනේ ඒකේ නැහැටි වදේ නැහැටි පිටව නැහැටි එතකොට අපි ඒක දිහා බලනවා අපි පාර යන වාහන දිහා වාහන මාර්ග යනවා බලලා ඉන්නවා අපි මේ රුස්ම පාර එනවා යනවා වදිනවා එක දිහා බලනවා ඉන්නේ පිටව ගන්නවා කියන්නේ අවධානයෙන් එහෙම කරනකොට මේ රුස්ම ගැනීම හෙළීම කියන අරමුණේ සිතෙන් විතර කීවා ඉතේ ඒක අල්ලා පල්ලාගෙන සිතේ අරමුණේ පිහිටන්නවා එහෙම පිහිටනකොට තමයි සිත කොහෙවත් ගුවන්නට දැක්වා අන්නේ දෙන්න ගන්නවල අනාපාන සතියක් මෙහෙම භාවනා කරගන්න පස්සේ සාමාන්‍ය ජීවිතයේ භාවනාව වැඩසටහන සාහන ඉවරලා කොට පොදේ දුන්නම් මේ දායකක දෙතුන් වරක් භාවනා කරලා භාවනාව මධ්‍යම ප්‍රමාණයෙන්වත් ආරක්ෂා කරගන්න. සර්ව ප්‍රකාරයෙන්ම ආරක්ෂා කරන්න බැහැ එම භාගවත් රැඳෙන්නේ නිරවදාව දවසකට දෙතුන් වාරයක්වත් භාවනා කරන්න කියලා.
මේ බොහොමෝනා භාවනාව කරනවා. දැන් මේ භාවනා කරලා මුලින්ම කරන්න තියෙන්නේ භාවනාව අරුත් කරගන්න. ඒක තමයි කරන්නේ. ඒකට තමයි මේ අර කලින් කරපේක ටික ටික අඩු කරලා හිටන්. හුස්ම ගන්න කරනකොට එතෙන්ට අවධානය යොමු කරලා ඉහිය පිහිටවාගෙන අර පාරේ යන වාහන දිහාගෙන බගේ වාහන යනවා කරන්න බගේ තමන් පැත්ත පෙන්නගෙන විශ්මය අනුවරෙන අනාහිතව පදිනවා. අවධානය යොමු කරගෙන මේක දිහා ඉහිය පිහිටවාගෙන වෙන ඇති බලන්න. එතකොට තමයි හිත හොඳට ප්‍රමේයෙන් සම්පූර්ණ. අපාරක බැරි නම් වෙන්තිකවත් එහෙම හදා ගන්න ඕනේ. දැන් මේ නොවේ පුරාහක පාන වල නිදිලා මේක තමයි. ඉතින් දින තනර තියා ගන්න බැරි වෙන තුරු මේ දුවන්න පරිණත වුදු. ඒ වගේ ඉස්මනට හදා ගන්න දැන් පුළුවන්. ඒක දවසෙම නම. ඒක හදා ගන්න දුවන ගැටි අඩු කර ගන්න පුළුවන්. ඒකවරක් භාවනා කරමු. දැන් ඉතින් Thank you.